අදත් ආසාදිතයන් 25ක් සමස්ත ආසාදිතයන් ගණන 485ක් දක්වා ඉහළට නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට නැවත පැමිණීම සඳහා හෙටත් දිවයිනට මෑන්දිර නීතිය ත්‍රිවිධ හමුදාවේ නිවාඩුත් අවලංගු කෙරේ බස්නාහිරට සහ පුත්තලමට තවදුරටත් ඇඳිර නීතිය ඇඳුරුම් පතේ අංක ක්‍රමවේදය ඇඳිර නීතිය නැති ප්‍රදේශවලට පමණයි පොලිසිය කියයි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකු මී උණ වැළඳී මරුට උතුරු කොරියානු නායකයා මිය ගිහින්ද කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සමග නිවසේදීම බැංකු කටයුතු සිදු කර ගන්න මෙරට කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 485ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ වාර්තා වූ නව ආසාදිතයන් 25 දෙනා සමගයි. මේ දිනවලදී වාර්තා වූ නාවික හමුදා සබලුන්ට අමතරව යුද හමුදා නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. දවසේ පුවත सीधु युद्धमुद विशेष बलका कंदूरे कपितान वरे कुलिस सेवे करन अत्तनगल्ल बेमुल्ल प्रदेशे निलधारी कुटुद कोविड 19 आसादित बावता हुर वीति मिनवा ए समग लबन नम वेनिदा दक्वा सीधु युद्धमुद विशेष बलका कंदूर हुदे कला किरीमट पीवर गेनुना अदाल आसादित आगे बिरिन वेलिसर नाविक हमुदा कंदूरे सेवे करन बावट दाना वरन वीति मिनवा मैं कंदूरे 150 कट आसन्न बिरिसा किन्नवा ए कंडायम ईए सीट निरोधायने लक करनवा अपि एट अमतरव निलधारिया आगे तें हमिच्च किप देनेकुत निरोधायने लक करनवा මෙතර පනාගුරු යුදහමුදා කඳවුරේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කරන බව පැවසෙන අලව්ව ගොරොක්ගස්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුටද වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වෙති වෙනවා. අලව්ව සෞඛ්‍ය වළඳාරි කොට්ටාසයට දෙවැනි කොරෝනා ආසාදිත රෝගියෙක් හමු වුණා. ඔහු පනාගොඩ යුදහමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙක්. එම පුද්ගලයා 4/11 දින අලව්ව ප්‍රදේශයේ නිවසට පැමිණී ඇත. අවට ආශ්‍රිතයෙන් හඳුනාගෙන නිරෝධනය කර තියලා දෙනවා. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරෙන් වර්තාවන COVID-19 ආසාදිත නාවික සෙබරුන් ගණන 68ක්. ඊට අමතරව තවත් ආසාදිත සෙබරුන් 27 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අතර ඔවුන් ආරක්ෂිතව ප්‍රතිකාර වෙත යොමු කර ඇති බව නාවික හමුදා මුල ස්ථානයේ සඳහන් කළා. වැලිසර නාවික හමුදා කඳවුර විෂ බීජ හරණය කිරීමේ කටයුතුද මේ දිනවල ක්‍රියාත්මකයි. මෑතර අම්බලන්තොට පහළපුරගම මැදගොඩ ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත නාවික සෙබරුකු වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කෙරුණා. 4/17 වෙනිදා තමයි නිවාඩු ඇවිල්ලා තියෙන්නේ. හයිවේ එකේ ඇවිල්ලා තියෙනවා ආමි වාහනයකින් පින්න දුව එතනට එනකල්. ඊට පස්සේ එතන ඉඳලා ඇවිල්ලා තියෙනවා පෙට්‍රෝලියම් එකේ කැබ් එකකින් බෙලියත්තට. ඊට පස්සේ බෙලියත්තෙන් එතනින් බැහැලා එයත් එක්ක තව ඇවිල්ලා තියෙනවා හුංගම ප්‍රදේශයේ නාවික නිලධාරී මහත්මයෙකුත් ඇවිල්ලා තියෙනවා. එයාගේ පෞද්ගලික වාහනයකින් ගෙදරට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යා 18 වෙනිදා 15/15 ගල්ලවිල පන්සලට ගිහිල්ලා තියෙනවා පූජාවකට. ඊට පස්සේ එයා ගොඩක් වෙලාට ඒ දවස් ටිකේම ගෙදර තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ගෙදරට ඇවිල්ලා තියෙනවා ගොඩක් අය දවස් 5 ඇතුළත ඒ අදාළ නාවික නිලධාරියත් එක්ක සම්බන්ධ වුණ කවුරු හරි ඉන්නවා නම් දැනුම් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර තනමල්විල සෙවනගල 13 ආමාර ප්‍රදේශයේ වැලිසර නාවික හමුදා කඳුරේ සෙබලෙකුට COVID-19 ආසාදිත වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් PCR පරීක්ෂණයට ලක් කර තිබුණා. ඉන්තහවුරු වියත්තේ ඔහුගේ බිරිඳර සහ වයසාරු දෙකමාරක් වන දරුවාට COVID-19 ආසාදිනී වී ඇති බවයි. ඇය තනමලිල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආගාරයක් පවත්වාගෙන යනු ලැබුවා. එහිදී ඇයගෙන් සේවාව ලබා ගැනීමට පැමිණි පිරිසක් හිටියා 10 දෙනෙකුගෙන් පමණ සමන්විත. එම පිරිස දැනට නිරෝධායනය කරමින් පවතිනවා. පදවි ශ්‍රීපුර ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිත සෙබළෙකු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඳ මූලික රෝහල වෙත යොමු කෙරුණා. එම ප්‍රදේශයේ නිවාස 4ක පුද්ගලයින්ද නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා. මෙතර වැලිසර නාවික හමුදා කඳපුරේ සිට නිවාඩු ගොස් සිටින සෙබළුන් අතරින් COVID-19 බවට සැක සහිත රෝග ලක්ෂණ මතු වූ සෙබළුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. මෙතර නිවාඩු ලබා පැමිණ සිටි කුලියාපිටිය, පන්නල, දඹදෙණිය, කටුපතාදී ප්‍රදේශවල පදිංචි නාවික හමුදා සෙබළුන් පිරිසක් කුලියාපිටිය මූලික රෝහල වෙත රැගෙන විත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මෙතර පසුගියදා වැලිසර නාවික හමුදා කඳපුරේ සිට බදුල්ල බලා සෙබළුන් රැගෙන පැමිණි බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් බදුල්ල ළංගම ඩිපෝවට ගොස් ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා එක් වූ බදුල්ල ළංගම ඩිපෝවේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒම බස් රථයේ පැමිණි ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශයේ නාවික සෙබළෙකුට වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගයි මෙතර පන්නිපිටියේ පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ නිවසේ නිරෝධායනය සඳහා මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ මෙතුම් කෙරුණා.
අත්‍යවශ්‍ය කටයුත්තකට පෞද්ගලික කොට්ටා ප්‍රදේශයේ බැංකුවකට ගිහිලා තිනවා තව එක මිතුරෙක් මුණ ගැහි තිනවා මොහු විසින් බොහොම සංවරව හැසිරුණ නිසා ලොකු විනාශයකින් වැළකීලා තිනවා මෑතර මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිත නාවික සෙබළු හඳුනා ගැනීමත් සමග ඔහු සමග ඍජු සමන්තා පැවතු නව දිනෙකු මෙන්තලේ නිරෝධහන මැදිස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණා පසුගිය 20 වෙනිදා නිවාඩු ලබා අඹගමුව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදාස බලුන් දෙදෙනෙකු ඇසුරු කළ පවුල් 7ක සමාජිකින් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ හම්බෙච්ච තාත්තයි අම්මයි එයාගේ පොඩි අවුරුදු එකමාරක ළමයා. අද දින මේ ළමයාට උණ වැඩි වෙලා එයාව රෝහලට යවලා තියන්නේ. මේ පවුලේ සමාජික තුන්දෙනාම සොයන නිරෝධායනයට ලක් කරලා කියලා තියෙනවා. මෑතර අද දිනේත් නව ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් හඳුනාගෙනු COVID-19 ආසාදිත සම්පූර්ණ ගණන 485ක්. මෑතර මියුන රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන් විදුනුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 35 හැවිරිදි ලොතිනන් කමාණ්ඩවරයෙකු බව නාවික හමුදා මූලස්ථානයේ සඳහන් කළා. ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතත් පවතින තත්ත්වයේ මත ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ලෙස නිර්දේශ වී තිබුණා. එය අනුව නාවික හමුදා උත්තමාචාර මැදෙහි අද ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ මෙලෙසින්. දවසේ පුවත මොනිටර් ඩේටා මාට් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕනෑම ඩේටා ප්ලෑන් එකක් සක්‍රිය කරගන්න. මෙරටින් තවත් COVID-19 ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන 499ක් දක්වා ඉහළ යනවා. දිවෙනපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන සමස්ත කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයන් 38,500කට අධික පිරිසක් මෙවැනි විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළේ හෙට දිනේද රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් යලි කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි හෙට දිනේදී දිවෙනපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි. මෑතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සිසු නිලයන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර තිබෙනවා. අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ දැනට නිවාඩු මත සිටින නිලධාරීන් සහ සිසු නිලයන් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු බවයි. ප්‍රවාහන අපහසුතා ඇති නිලධාරීන්ට ආසන්නතම කඳවුරු වෙත වාර්තා කළ හැකි බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. මේ වන විටත් නිමාඩු ලබාගෙන නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම දැනුම් දීලා තිබෙනවා. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සිසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වෙනි අඟහරුවාදා සිට මැයි මාස 1 වෙනිදා දක්වා අලුයම පහේ සිට රාත්‍රී 8 දක්වා යලි ඉවත් කෙරෙනු ඇත. මෑතර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වෝද නිවසින් බැහැර යාමට රජයේ විසින් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගනිමින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 1 හෝ 2 නම් අදාළ පුද්ගලයාට බැහැරට යාමට අවසර ඇත්තේ සඳුදා දිනයේදී පමණයි. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 3 හෝ 4 නම් අඟහරුවාදාත් ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 5 හෝ 6 නම් බදාදා දිනයේත් බැහැර යාම සඳහා අවස්ථාව හිමිවනු ඇත. ඊට අමතරව බ්‍රහස්පතින්දා දිනයේදී බැහැරට යාම සඳහා ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 7 හෝ 8 ඇති පුද්ගලයන්ට පමණයි. ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයේ 9 හෝ 0 නම් එම පුද්ගලයන්ට සිකුරාදා දිනවලදී බැහැරට යාමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මැයි 4 වෙනිදා දක්වා ඇඳිරි නීතිය බලපෑවෙන බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම හැඳුනුම්පත් ක්‍රමවේදය අදාළ නොවන බවයි. රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී ඒ වගේම කෘෂිකර්මාන්තය, දෛනික කටයුතු, උලී රැකියාවන් කරන අයට මේ ඇඳිරි නීතිවත් කරන ප්‍රදේශවල තමුන්ගේ හැඳුනුම්පත් අංකය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව තමන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරා ගන්නට පමණක් පැමිණෙනවා නම් අපි විශේෂයෙන්ම ඔවුන්ගේ නිලා සිටිනවා. හෙට දිනේ සඳුදා දිනයක් නිසා ඒ අදාළ අංක අනුව කටයුතු කරන්න. ඇඳිරි නීතිය හෙට දිනේ ලිහිල් නොවන කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, ඒ වගේම කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා. ඒ ඇරෙන්නට කිසිවෙකුට වළංගු ඇඳිරි නීති බලපත්‍ර
පාත්‍රයක් නොමැතිව ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අතිශුවිශේෂ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. එමෙයි 4 වෙනිදායින් පසුව යම් ආකාරයකට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මේ වන විටත් සකස් වෙමින් පවතිනවා. ත්‍රී යාන්ත්‍රණයට අනුගත වෙමින් එම අධි අවදානම් කලාපවලදී ජනතාව කුමන ආකාරයට හැසිරෙයි යුතුද යන කාරණා අපි ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෑතර ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම පිළිබඳව අවධානය යොමු ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පෞද්ගලික බස් රථ දහවණේ කිරීම පාඩු සහගත බැවින් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ නම් බස් රථ දහවණේට එක්විය හැකි බවයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ විදියට අපි තීන්දුවක් අරගෙන තිබෙනවා බස් රථ යොමු කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. මොකද ඇඳෙන නීතිය ලිහිල් කිරීමෙන් රජයේ බලාපොරොත්තු වුණේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම. ඒ වගේම රාජ්‍ය සේවාවන් කටයුතු කිරීම කර්මාන්ත ආරම්භ කිරීම. නමුත් ජනතාව ඒකෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගමන ගමනය කරන බව තමයි අපිට පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් කමක් නැහැ ඒ අයට අවශ්‍ය බස් රථ ප්‍රමාණයක් ලබා දෙන්න. රාජ්‍ය සේවයේ අයටත් පුළුවන් තරම්ම ඒ අයගේ පෞද්ගලිකව තියෙන මෝටරසයිකලේ වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, ඒ වයින් වැඩට එන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික බස් සංගම කරපු ඉල්ලීම තමයි ඒ අයට මේ 25 සීමාව පවත්වාගෙන ගියාම පාඩු සහගතයි කියන කාරණේ. ඒ කාරණේ අපි පිළිගන්නවා. නමුත් මේ රෝගී මර්ධනය කිරීමේදී අපි සියලු දෙනාටම ලාභ ලබලා මේක කරන්න බෑ. හැබැයි මාර්ගය ධාවනය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ 25 නීතියට ගරු කරන්න වෙනවා. ඒ නීතියට ගරු නොකරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය වෙනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ මාර්ග ධාවන බලපත්‍රය අහෝසි කරන්න අපි කටයුතු කරනවා. මෑතර COVID-19 ආසාදිතයන් කිහිප දෙනෙකුම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වියත් පසුමිම තුල පසුගිය දිනවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගන්නාතෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති ඉවත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව හිතපුව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. මෑතර මුළු දිවයිනටම ඇඳිරි නීති ක්‍රියාත්මක වූ අද දිනෙත් සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ආරක්ෂක අංශ විසින් ඇඳිරි නීති රාජකාරීවල නිරත වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1211 දෙනෙකු සහ වාහන 348ක් අත්අඩංගුවට බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන සමස්ත කාලය තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 38,566 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරට ගනු වාහන සංඛ්‍යාව 9,909ක්. ඊයේ බෝකුන්දර ප්‍රදේශයේදී ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මෝටර රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කර එම ස්ථානයෙන් පලා ගිය පුද්ගලයා සහ කාන්තාව පිළියන්දල පොලිසිය විසින් ඊයේ රාත්‍රිය අත්අඩංගුවට ගත්තා. මෝටර රථයේ සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. මරණ උසාවියේ මේ අපේල් තියෙන දේ සාධිකයක් පුළුවන් ආයලා බබාවයි සිරිවල්පය ගන්න. මෑතර අද දිනේ දිවයින පුරා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මෝටර ඊයේ රාත්‍රී කිසියම් අයෙකු විසින් කාසල්රී ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලවිසලක් කඩා ඇතුළු වී ඇති අතර ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන විට ඔහු පලා ගොස් තිබෙනවා. දිස්ත්‍රික් හරහා ගමන් කිරීමට නොහැකි පසුබිමක මොනරාගල ප්‍රදේශයේ තරුණයෙකු මඩකලපුව කෙවිලිය මඩුව ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ජනතාව විරෝධය පළ කළේ මෙලෙසයි. දැන් මේ මනුස්සයා මොනරාගල ඉඳලා මේ බොරු ලියකියවිල්ලක් කරගෙන මෙතෙන්ට එනකන් එක පොලිසියක්වත් දැක්කේ නැද්ද? අපිට යන්න බෑ. මෙතන ඉඳලා සින්නවත් එකුඹුරට දහපලකින්වත් අල්ලනවා. පස්සේ මම පොලිසියට කතා කරා, PHI ට කතා කරා, සියලුම නිලධාරි මෙතෙන්ට ආවා. අවසානයේදී සිද්ධ වුණේ අම්පාරෙන් මේ සිද්ධිය බලන්ට ආපු ASP මහත්තයා පොලිස් නිලධාරියෙකුටත් පාර දෙනවා, වීඩියෝ කරනවා කියලා. අන්තිමේදී කොරෝනා කාර්යෙද්ද මොකෙද්ද දන්නේ නැහැ. ඒ මිනිස්සයත් මේ ගෙදර එහෙම්මම තියලා ASP ගියා. PHI මහත්තයා නම් කිව්වා මේ මිනිස්සයා එක්ක නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න නැත්නම් නීතියට පමුණුවන්නට කියලා. නමුත් ඒ එකක්වත් කරේ නැහැ. පසු අදාළ පුද්ගලයා මංගලගම පොලිසිය වෙතරගෙන ගියා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බේරුවල ප්‍රදේශයේදී පුද්ගලයන් 20 දිනකට ආසන්න පිරිසක් සමූහයක් ලෙස ගැවසමින් යම් පානයක් පිළියෙල කරමින් සිටියේදී ඊයේ පොලිසිය වැටලීමක් සිදු කර තිබෙනවා. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ පලා ගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ ඇති බවයි. මෑතර සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් විවෘත කර තිබූ වෙළඳසැලක් පරීක්ෂා කිරීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. මෑතර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පවතින මිලට වඩා ඉහළ මිල ගණන් ඔස්සේ බහන් අලෙවි කළ පිටකොටුව පරණ යොන් වීදියේ ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තා. චිකන් මිල පාලනය කරලා තියෙනවා. මේක 550ට වැඩින් 800ට විකුණනවයි කියන්නේ වරද. මේක සඳහන් කළ මිලදී 300
55 නමුත් මේගොල්ලෝ ඔන්ලයින් එකේ විකුණලා තියන්නේ 380යි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදාළ වෙළඳසල් හිමියා මෙවැනි ප්‍රතිචාරයක් දැක්වුවා කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට ලබා දීමට නියමිතව තිබූ රුපියල් දහසක සහන මල්ලට අයත් පරිභෝජනයට නුසුදුසු ආහාර අර්ථාපල් සහ ලුණු භූමිතල යොදා විනාශ කිරීමට පියවර ගැනුණා නාරහන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ හෙට දිනේ සිට නැවතත් ඔග සහ සිල්ලර වෙළඳාම් කටයුතු සඳහා විවෘත කිරීමට නියමිත බැවින් අද දිනේදී එම පරිශ්‍රයේ විශේෂ බිජහරණයට ලක් කෙරුණා අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව රාජකාරී නිරත පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල සහ වේලි ආහාර ලබා දීමේ වැඩසටහනක් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා මෙතර බත්තනමුල්ල ජයවර්ණගම නිවාස සංකීර්ණයේ විසින ජනතාවගේ මානසික අතතේ දුර්ලී මිනිනුන් සංවිධානය කරන ප්‍රසංගයක් ඊයේ පැවැත්ුණේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් සහ තලංගම පොලිසිය ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන්තුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මානසික අතතේ දුරු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන සුවවිරු ප්‍රණාම සංගීත වැඩසටහනක් කාවත්ත මූලික රෝහලේදී පැවැත්ුණා COVID-19 ආසාදිත තවත් පුද්ගලයන් 6 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අනුව අද දින තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 45ක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 203798ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මේවන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3කට ආසන්නයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ වෛරසයෙන් පූර්ණ සුවය ලැබුවන් නැවතත් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි. COVID-19 වෛරසයෙන් මේවන විට දැඩි පීඩාවට ලක්ව සිටින ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් එරටින් නව ආසාදිතින් 35,419ක් වාර්තා වුණා. නව පුද්ගල මරණ 2494ක් ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමග ඇමරිකාවේ පුද්ගල මරණ සංඛ්‍යාව 54,256ක් දක්වා ඉහළ ගියා. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට එරට සියලු ප්‍රාන්තයන්ට දැඩි සංචරණ සීමා පනවා තිබුණද ඇතැම් ප්‍රාන්තයන් එම සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග කැලිෆෝනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක වෙරළ තීරයන්හි ඇමරිකානුවන් වෛරස අවදානමද නොතකමින් විනෝදවන අයුරු විදෙස් මාධ්‍යයන් මෙලෙස වාර්තා කළා. ඇමරිකාවේ වෛරස ව්‍යාප්තියේ අපකේන්ද්‍රය බවට පත්වැති නිව්යෝක් ප්‍රාන්තයේ ඖෂධ සැල්වලට COVID-19 පරීක්ෂාවන් සිදු කිරීමට නිව්යෝක් ප්‍රාන්ත රජය අවසර ලබා දී තිබෙනවා. අවස්ථාවන් රසකදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශන හේතුවෙන් ලොව පුරා දැඩි අවධානයට ලක්ව සිටින ජනපති ට්‍රම්ප් දවල මන්දිරයේ පැවැත්වෙන දෛනික කොවිඩ් මර්දන ප්‍රවෘත්ති සාකච්ඡාව අද විනාඩි 22කට සීමා කිරීමට පියවර ගත් අතර මාධ්‍යවේදීන් හට ප්‍රශ්න ඇසීමට අවසරය හිමි වූයේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරයා දවල මන්දිරයේදී කොවිඩ් මර්දන සම්බන්ධයෙන් අවම වේලාවක් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මෙයවනවා. මෙතර වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ට නැවතත් වෛරසය ආසාදනය වීමේ අවදානම නොපවතින බවට විශ්වාස කිරීමට කිසිදු සාධකයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රිතාන්‍යෙන් වන අතර ඒ පුද්ගල මරණ 813ක්. COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට දිනේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. නාසි ජර්මනියේ පාලනයෙන් ඉතාලිය මුදා ගැනීමේ 75 වන සංවත්සරයට සහ ඉතාලියේ නිදහස් දිනයට ජනපති සර්ජියෝ මැටරෙල්ලා එක්ව සිටියේ මේ අයුරින්. යුරෝප කලාපයේ නූතන වෛරස් කේන්ද්‍රස්ථානය බවට පත්වෙති ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේදී නව ආසාදිතින් 3995 දෙනෙකු වාර්තා වුණා. සති 6කට ආසන්න කාලයක් වෛරස ව්‍යාප්තිය පාලනයට ස්පාඤ්ඤ අකර්මණ්‍ය කර තිබු අතර වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් හට නිවෙස්වලින් බැහැරව පැයක කාලයක් ක්‍රීඩා කිරීමට ස්පාඤ්ඤ රජය අද අවසරය ලබා දුන්නා. ඒ දරුවන්ගේ මානසික අතතේ දුරු කිරීමේ අරමුණින් මේ අතර අසල්වැසි ඉන්දියාවේ සමස්ත ආසාදිතින් ගණන 26283ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතින් 1836 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමගයි. ඉන්දියාව තුළ වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මෙයවනවා. නවදිල්ලි නුවර රෝහලක හෙදියක් කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණය වීමත් සමග එම රෝහල වසා දැමීමට ඉන්දිය පාලන අධිකාරිය පියවර ගත්තා. ඉන්දිය පාලන කාශ්මීරයේ ගැබිනිමවක්ද වෛරසය ආසාදිනයේ වී ජීවිතක්ෂර පත් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ මන් කී බාත් ගුවන් විදුලි වැඩසටහන හරහා ජාතික ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ ඇසට නොපෙනෙන වෛරසයකට එරෙහිව සටන් වදින ඉන්දිය ජාතිකයන් සියලු දෙනා හමුදා නිලධාරීන් වන බවත් මුව ආවරණ පැළඳීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයක් වන බවයි. COVID-19 වෛරස අවදානමද නොතකමින් සිකුරාදා යාඥාවන් සඳහා රැස්වී සිටින ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් මේ
वैरस व्याप्ति आरंभ चीन गतव दिन दहय तु किसी कोविड मरणिया वार्ता वो ये वुहान नगरे सियलु रोहल वल प्रतिकार लभमीन सिटिन कोविड आसादित पूर्ण सोय लभ पिटव गोस्तिबिनवा कोविड-19 वैरसेन दडी पीडवट पत्वीमिन पसु चीने आरंभ कल देवन विशालतम मेहुम वन अंगारु गवेशन मेहुम संदा दुरस्त पालन एंटनाव स्थापने किरीम अद एरट टियांजिन ही सिदु केरुना कोलंबिया संचरण सीमा उल्लंघने करन पिरिस्वेत तवत पिरिस दंडुवम करन आकार देक्वने वीडियो वक समाज माध्यमगे संसरणे वनवा मेत्र कुडा दरुवन्गे मानसिक आतते दुरु किरीमट सह कोविड-19 संबंधेन दरुवन दनुवत किरीमट ईएसीएनएन प्रवृत्ति सेवे विकासने कल वेडसटहना जात्यंतर माध्यम रसकगे देडी अवधानयट लक्व तिबिनवा मेत्र कोविड-19 गोलिया वसंगत तत्व समग इंदियावे कोयंबतूर हिसिरे वीसिरे श्रीलंकिक सीजन 113 दिनकु अद दिवै नटरगेने नुलेबुवा ए श्रीलंकन गुवन सेवेट अयत यूएल 11 93 दरण विशेष गुवन यानिन दिवेनिट पेमिनी सीजन पिरिस गुवन तोटुपलेदी विसबीज हरणेट लक्किरिमेन अनतुरु निरोधायन मध्यस्थान वेत यमु करनु लेबुवा රටට සහ ජනතාවට සෙත් පතා ජනාධිපති කෝටාපේ රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඓතිහාසික කතරගම පුදබිමේදී ඊ රාත්‍රියේ පැවැත්ුණා. කතරගම පුදබිමට පැමිණි ජනාධිපති කෝටාපේ රාජපක්ෂ මහතා කිරිවිහෙර රජ මහා විහාරාධිපති රුහුණු බාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. जनाधिपति तुमागे पेमिनीम सनिटुहन करमिन उन्वहसे विसिन एदी सिही वटनयाग्द जनाधिपति तुमावित पिलिगैन हुआ किरिवेहर सैरदु नवियस विशेष आगमिक वातावाती निरतवो जनाधिपति वर्या कतरकम देवाल भूमिये अष्टपल बोधिन महंसेद वेंदपुदागत्ते इनानुतुरुवाई जनाधिपति वर्या कतरकम श्री अभिनवारामे विहाराधिपति रोहुणु मागम्पत्तुवे प्रधान अधिकरण संघनायक पूज्य कपुगम सरणदेस हिमियन बेहदक आशीर्वाद लबा गत्ता खतरकम महादेवालय अतलो ससु देवालय विदतगुस आगमिक वातावती निरतवु जनाधिपतितुमा ऐतिहासिक रुहुणु खतरकम महादेवालय पवति सर्वरात्रिक परित्राण धर्मदेशनाव श्रवणे किरीमटद एक्वुना कोविड-19 वसंगते हमुए रटतुल पवतिन वर्तमान तत्वे सह पार्लिमेंटु मतिवरणय कंदवीम संबंधेन पक्ष विपक्ष देशपालनज्ञयिन विविध अदहस पल कला විශේෂයෙන්ම මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලීමක් කරනවා කොරෝනා වසංගතයෙන් විපතටපත් වුණු ජනතාවට ලබා දුණු රුපියල් 5000ට අමතරව අඩුම තරමින් තවත් රුපියල් 15000ක් හැම පවුලකටම ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන මසක් ජීවත් වීම උදෙසා විශේෂයෙන්ම මේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග මේ මැතිවරණයකට කාලයක් නොවේ ඒ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රමුඛ කොමසාරිස්තුමන්ලගේ මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මිනිස් ජීවිතවලට ප්‍රමුඛතාවය ලබා ජනතාවට ලබා දෙන්න මලකඳන් මුලින් අපිට මැතිවරණය කරන්නට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ මේක මැතිවරණයක් සඳහා ඉතාම සුබදායි තත්ත්වෙ නෙමෙයි ඒක ඕන කෙනෙක් පිළිගන්න තමන්ගේ නායකින් තෝරාපත් කරගන්න අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්ද පොරට ගිහිල්ලා කදිරයක් ගහලා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දැමීම ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි දැන් බලන්න පහුගිය කාලේ ජනතාවට ලබලා දීපු අපි 5000ට සීමා වෙදින දාරින් සංවර්ධ
ලංකාවෙන් නැතුව අඩු ගානේ රුපියල් 5000ක් සතියකට ලබා දෙන අපේ රටට විශාල ආධාර ප්‍රමාණයක් ලෝක බැංකුවෙන් වෙනත් රටවල් වෙනින් ලැබිලා තියෙනවා. මේ මුදල් ප්‍රමාණය ඉස්සල්ලාම මේ රටේ ජීවත් වෙන ජනතාවට සාධාරණයක් කරා. මහජන මුදල් රටට ලැබෙන ආධාර එක එක ගිණුම් වලට යන්න ඕනේ. ඒව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට ඒවට කතා කරන්න ඉඩක් ඕනේ. එහෙනම් පාර්ලිමේන්තුව අරින්න ඕනේ. මේ ලැබිච්ච ආධාර වියදම් කරන විදිය සල්ලි වලට වෙන්නේ මොකද්ද කියලා පාර්ලිමේන්තුවේ තිබුණා හොයා බලන්න පුළුවන් ඒ කියලා. මේ නැත්තම් මේ සල්ලි හොරකම් කරන්න පුළුවන් කියලා කියන කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද හේතුව මහ බැංකුව මංගොල්ල ගෑවේ ඔය කියන පරණ පාර්ලිමේන්තුවේ තියෙද්දි. ඒ නිසා තමයි අපි කියන්නේ පරණ පාර්ලිමේන්තුව ඔය විදියටම පරණ තත්ත්වෙම තිබිච්චාවි. ඔය පාර්ලිමේන්තුව කිසිසේත්ම කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. එක පැත්තකින් කියනවා පාර්ලිමේන්තුව ඕනේ නැහැ කියලා. එහෙම කියනවා නම් අනිත් පැත්තෙන් අත්කතන දෙන්නේ බාරකාර ආණ්ඩුව තෝන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ කියන දේ කරුණාකර ඉතමත් ආරක්ෂාවේ මොකෝ අපට මොනවා වුණා
ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යයි. පාර්ලිමේන්තුව විසිරුව හැල්ලා තියෙන කියලා මේ විසිරුව තේරෙන්නේ නැද්ද මන් දන්නේ. මේ පාර්ලිමේන්තුව රිංගලා මේගොල්ලෝ නිකන් නෙමෙයි රිංග ගන්න හදන්නේ. ඔය තරුණ කට්ටියක් ඉන්නවා ඒගොල්ලොන්ට අපි දන්නවා මේ සැරේ පාර්ලිමේන්තුවෙන් එන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ පෙන්ෂන් එක නැති වෙනවා. තවත් මේ මාස දෙක තුනේ කොහොම හරි ඔකට රිංග ගත්තා නම් පෙන්ෂන් එක හම්බෙයි කියලා තමයි බලන්නේ. මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේක මර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీන්න ගන්න අලුතෙන් නීති හදලා දීලා හම්බ වෙන මුදල් ප්‍රමාණය විවිධභාවයකින් ක්‍රියාත්මක වෙනවද කියන එක ඒ බලන්න තියෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒක කරන්න තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියන්නේ. එහෙම නැත්නම් අපිට පඩිය ගන්නවත් පෙන්ෂන් හදා ගන්නවත් මේ. නමුත් විපක්ෂය ඒකට දෙන තර්කය තාම බොළඳයි. ඉතින් ඔය කියනද පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් දුරකතනයෙන් එනවා පාර්ලිමේන්තුවට 80 ගණක් മന്ത്രിවරු. එතකොට දුරකතනයේ ඉඳලා අලියා ප්‍රවර්ධනය කිරීමෝ අලියාගේ දුරකතන ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීති අනුව වැරදි. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ මේ වෙලාවේ ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් ජනාධිපතිතුමා මැතිවරණ නීති කැඩුවා වෙනවා. අදහාට කුෂශාංගයේ තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගෙන්. ජනාධිපතිවරයා ඡන්දේ 25 වෙනිදා බිනව පාර්ලිමේන්තුව කැඳවන එක මැයි මාසේ කරන්නත් යෝජනා කළා. ඔව්. ඒ දිනයට පරිබාහිරව ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්වරයා දිනයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඔව්. දැන් විපක්ෂයේ නගින ප්‍රධාන තර්කේ තමයි ජනාධිපතිවරයාගේ කතාව බල රහිතයි. දැන් ওই කියන්නේ කොමිෂන් සභාවේ යම් ක්‍රියාවකින් ජනාධිපතිගේ ක්‍රියාවක් අනීතික කරනවායි කියන කතාවනේ. යම් කිසි කෙනෙක්ගේ ක්‍රියාවක් නීත්‍යානුකූලද අනීතිකද කියලා තීරණය වෙන්නේ ඒ පුද්ගලයා ඒ ක්‍රියාව කරන අවස්ථාවේදී පවතින නීතිය යටතේ එය මේ නීතියට අනුකූලද අනනුකූලද කියන එක මත. එතකොට 75 ආවගන්තියේ තියෙන සියලු කරුණු ජනාධිපතිවරයා සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගන්තියේ තියෙනවා අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන්පසුව කරන ප්‍රකාශයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේය. එහෙත් පසුව කරන ප්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප්‍රකාශනයේ දිනේ සිට මාස 3කට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ කියලා. අපි දැන් වෙලා තියෙන්නේ මේ මාස 3කට එහැංගේ දිනයක් නේද? ওই මැතිවරණ දිනය වෙනස් කරන්න පුළුවන් මැතිවරණ නීතියටදී. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැනේ මැතිවරණ නීතිය වෙනස් කරන ප්‍රතිපාදනයක්. මැතිවරණ නීතියේ යටතේ තමයි මේ අලුත් දිනයක් දුන්නේ. ඒ නීතියේ සඳහන් වෙන්නේ මාස 3ක් ඇතුළත දිනයක් නියම කරන්න ඕනේ කියලා. විපක්ෂ නගන තර්කයක් තමයි දැන් මේක හදිසි අවස්ථාවක් නිසා ඇයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ? නීති වලින් වසංගත පාලනය කරන්න බෑනේ. සුමන්දරන් මහන්තරයාට කියන්න තියෙන්නේ දැන් මේ වසංගතයේ මීටික් වලින් හොඳ කරගන්න පුළුවන් මෙන්න මේ වගන්තිය දැන් කියන්නකෝ. මේ සුමන්දරන් කියන දේශපාලඥයා තමයි ඔය කතා කරන්නේ. සුමන්දරන් කියන ජනාධිපති නීතිඥතුමා නෙමෙයි. නොවැම්බර් 8 වෙනිදා ඔබතුමාට මතක ඇති මෛත්‍රී පාරිසිරිසේන මහත්මයාගේ ඒ වෙලාවෙත් ওই නීති තර්ක ගෙනාව සුමන්දරන් මහත්මයා. ඔබතුමාලා ඒ පැත්තට කතා කළා, ඔබතුමාලා අනිත් පැත්තට කතා කළා. හැබැයි අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ සුමන්දරන් මහත්මයා ගෙනාවු තර්කය. දැන් තියෙන ওই නීති තර්කයටත් ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මොකද වෙන්නේ ඊට පස්සේ? ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා කියයිද මම දන්නේ නැහැ. මම අදටත් විශ්වාස කරනවා. ඒ අර්ථ නිරූපණය නීති ප්‍රකාරව එතරම් නිවැරදි නැහැ කියලා මගේ මතයට අනුව. බැරි වෙලාවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳෙව්වොත් මේ නාම යෝජනා වලට මොකද වෙන්නේ? දැන් නාම යෝජනා බාරගත්ත මුදිරි විස කරන්නද කියන්නේ? මම නාම යෝජනා බාරගෙන තියෙන්නේ. දීපු නොමිනේෂන් එක කැන්සල් වෙනවා කියලා කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. රටවෙනුවෙන් නිරු හිරු සහන යාත්‍රාවේ ලෝසි සමගින් අද දවසේදී වැඩ කටයුතු මෙලෙසින් ආරම්භ කරන වග අපි ඔබට දැනුම් දෙනවා. මාධ්‍යකරණයට එහා සමාජ මහා වගකීමක් ඉෂ්ට කරමින් හිරු මාධ්‍ය ජාලය විසින් සිදු කරනු ලබන වැඩසටහන මහා සංඝරත්නය හැටියට අපි ඉතාමත්ම ප්‍රශංසා කරනවා.
එයාට තව තවත් හැම ස්ථානයකම මේ වගේ සහනදායී දේවල් කරන්න දෙවියන් වහන්සේගේ කරුණාව මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා. සියලු විහාරස්ථානවලම අවසදා හොයලා බලමේ කරන කාර්ය ඉතාම අගයකට සලකනවා. හිරු මාධ්‍ය ජාලය අපේ රටේ ඕනෑම වේශනයකදී මහජනයා සමග පෙර විහාරස්ථාන සමග කුළුපගව ක්‍රියා කරන නිසා මේ උත්තරීතර සත්කාරය පිළිබඳව කෘතවේදීත්වය පළ කරමින් ඉදිරියටත් මෙවන් ප්‍රජා සත්කාර සිදු කිරීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විදේශයේ සෑම ආපදාවකටම ස්වභාවික උපද්‍රවයකට ලක්වන හැම අවස්ථාවකදීම හිරු මාධ්‍ය ජාලය මූලිකත්වයෙන් කටයුතු කළා. අපි ඉතාමත් පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ වගේ සත්කාරයක් මේ ආයතනය මගින් මේ රටේ මහජනතාවට සිදු කිරීම වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය තවදුරටත් ජනතාව අතර ප්‍රචලිතත්වයට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කිසිදු ආගම් ભેදයකින් ජාති ભેදයකින් තොරව මේ සිදු කරන සත්කාරය අපි බෙහෙවින් සතුටු වෙනවා. මේ වසනකාරී වසංගත තත්ත්වයන් හමුවේදී මේ පින්වතුන් විසින් ඒ ආගමික මධ්‍යස්ථාන වෙනුවෙන් මේ සිදු කරන ලබන උදව් උපකාර ඒ සහනය සැලසීම ඉතාම වැදගත් කොට අපි සලකනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය අසාධනීය විලේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ පීජහරණය කිරීමේ වැඩසටහන අද කලුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව බස්කඩුව ජයසිරිද සිල්වා අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සහ මතුගම මයුර වැඩිහිටි නිවාසය අද විෂ පීජහරණය කෙරුණා. 0.77 30 35 930 අංකයේ ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබා ගත හැකි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ පීජහරණය කිරීමේ වැඩසටහන් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කයන්හි පොලිස් ස්ථාන රසක් මෙලෙස විෂ පීජහරණය කෙරුණා. හිරු මාධ්‍ය ජාලය හා රතුකුරුස සමාජය එකතු වී මණිකින්න පොලිස් ස්ථානයේ විෂ පීජහරණය කරා. එම ආයතන දෙකටම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් මේ කර ප්‍රජා සත්කාරය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හිරු මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය එල්.ඔ.එල්.සී සමග. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා නොගන්නා ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය අඛිල විරජකාරියවස මහතා රජෙන් ඉල්ලා සිටිනවා. කොළඹ ඩීඑස්එල් නායක විද්‍යාලයේ කොළඹ රාජකීය විද්‍යාලයත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් නේවාසිකව මෙම කටයුත්තේ ඉදලා ඉන්නවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. කිසිම පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යන කටයුතු කරන්න එපා. අපේ රටේ දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ නිවසත් තුල පවත්වාගෙන ගිය ගංජා ජාවරම වටලා ගංජා කිලෝග්‍රෑම් 50 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. හබරණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කාන්තැඳුමින් සැරසී වෙස් මුහුණක් පැළඳ නිවසකට ඇතුළු වීමට උත්සාහ කරන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන තිබුණේ මෙලෙසයි. උහන ගලපිටිගල ප්‍රදේශයට වනාලියකු පැමිණීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත් වුණා. උතුරු කොරියානු නායක කිම් ජොං උන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළා. නමුත් විදෙස් වෙබඩවි කිහිපයක් අද වාර්තා කළේ උතුරු කොරියානු නායකයා හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බවටයි. ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සිහිය පැමිණියද ඒ පිළිබඳ සලකුණු නොපෙන්වන බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් තම උත්තරීතර නායකයා මියගිය බවට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව උතුරු කොරියාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොං උන් බරපතල සෞඛ්‍ය අවදානමකින් පසු වූ බවට වන වාර්තා අසල් වෙසි දකුණු කොරියාව මෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් චීනය සමග සමීප සම්බන්ධකම් පවත්වන හොංකොං මාධ්‍යවේදිනියක් පවසන්නේ උතුරු කොරියානු නායකයාට ජීවිත අවදානමක් තිබූ බවයි. මෙවන් පසුබිමක කිම් ජොං උන්ගේ නිල දුම්රිය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළාසන්න සංචාරක නිකේතන පිහිටි වොන්සන් නගරයේ නවතා ඇති අයුරු ඇමරිකානු චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර තිබෙනවා. පසුගිය 21 වනදා සිට 23 වනදා දක්වා දුම්රිය එම ස්ථානයේ නතර කර තිබුණද උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය එමගින් පැහැදිලි නොවන බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙනවා. 1984 වසරේ උපන් කිම් ජොං උන් තම පියා වූ එරට සදාකාලික නායක කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසුව 2011 වසරේදී කොරියානු නායකත්වයට පත් වුණා. जंगमुद्रकथन जाले हिरुप्रति एस एम एस सेवा सक्रिय कर।